આઈબોવન, શુભો દિવસે ક્વેવો બસીલ દેનાટમાં ઓબ મે એકતવેલા ઇને એસએલ નોલેજ કિંડ યુટ્યુબ ચેનલે સમગાઈ ઇતિં અદાપિ કથા કરણ બલાપરત્તુ એને બોમ રસવત વિદ્યા પાઠમાં ગેનાઈ મે લોકે સતુન પૃષ્ઠવંશીન હા અપૃષ્ઠવંશીન લેસ કોટસ દેખકટ બેદેનવા એ અતરીં અપૃષ્ઠવંશી કાંડ પહક્ત පෘෂ්ඨවංශී කාණ්ඩ පහක්ද තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ පළමුණ පෘෂ්ඨවංශී කාණ්ඩය වන නිඩාරියා වංශය ගැනයි. ඉතින් ඔයා අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟට එතන තියෙන බෙල් එකකින් ක්ලික් කරලා ඕල් දාපුවම අපි වීඩියෝ එකක් දැම්මොත් ඔයාට නොටිෆිකේෂන් එකක් නැයි ඒක දැනගන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳ නැත්නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. තිම්මෙන් නිඩාරියාවන් ජලය ජීවත්වෙන විලෝපිකයෝය. දැම්මා මේකට උදාහරණ ටිකක් කියන්න. නිඩාරියා වංශයේ සතුන්ට උදාහරණ ලෙස හයිඩ්‍රා, මුහුදුමල, ජෙලිෆිෂ්, කොරල් බුහුබාවන් හා ඔබේලියා ඇතුළත්. ඉතින් යාළුවනේ දැන් අපි බලමු නිඩාරියා කාණ්ඩයේ සතුන්ගේ ලක්ෂණ කීපයක් ගැන. පළවන ලක්ෂණය තමයි සෑම නිඩාරියාවකුගේම දේහය අරිය සම්මිතියක් දක්වා. ඒ කියන්නේ ඔවුන්ගේ ශරීරයේ මධ්‍ය ලක්ෂයේ හරහා යන පරිදි ඕනෑම අක්ෂයක් ඔස්සේ බෙදීමෙන් දේහයේ සමාන කොටස් දෙකකට බෙදේ නම් එය අරිය සම්මිතියක් ලෙස හඳුන්වනවා. දෙවන ලක්ෂණය තමයි මොවුන් බුහුබා හා මෙඩුසා ලෙස දේහ ආකාර දෙකක් තියෙනවා. බුහුබාවන් කියන්නේ උපස්තඩයකට සවි වී ඉන්න ජීවීන්. මෙඩුසාවෝ මෙඩුසාවන්ට සංචරණය කරන්න පුළුවන්. බුහුභාවකට උදාහරණයක් ලෙස මුහුදුමල දක්වන්න පුළුවන්. ඒ වගේම මෙඩුසා කෙනෙකුට උදාහරණයක් ලෙස ජෙලිෆිෂ් හඳුන්වන්න පුළුවන්. තුන්වන ලක්ෂණය තමයි මොවුන්ට ධනිෂක කෝෂ්ඨ කියලා විශේෂ ඉන්ද්‍රියක් තියෙනවා. ඒකෙන් විෂ ශ්‍රාවය කරලා ගොදුරු අඩපණ කරගන්න පුළුවන්. හතරවන ලක්ෂණය වන්නේ නිඩාරියාවන්ගේ වැඩි කොටසක් කරදී වාසය කරන අතර ඔවුන් සෑම දෙනා විලෝපිකයන්. මොවුන්ගේ දේහය සෛල ප්‍රස්තර දෙකකින් සෑදී ඇති නිසා මොවුන් ජී ප්‍රස්තරයෙන් ලෙස හඳුන්වනවා. මොවුන්ගේ දේහය තුළ සීලෝ මාන්ත්‍රය නම් ආහාර මාර්ගය ලෙස ක්‍රියා කරන කුහරයක් පවතිනවා. අපි නිඩාරියාවන් සිලෙන්ටරයට ලෙස හඳුන්වනවා. සීලෝ මාන්ත්‍ර දරයෙන් ලෙස හඳුන්වන්නේ නිඩාරියා කාණ්ඩයේ සතුන්ම තමයි. ඉතින් මං ඉතන ඔයා මේ වීඩියෝ එක බලලා ඔයා නොදන්න දෙයක් ඉගෙන ගත්තා කියලා. ඒ වගේ මේ වීඩියෝ එක හොඳ නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයා මේ වීඩියෝ එක ෂෙයා කරලා ඒකෙන් තව කෙනෙක්ගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා මම විශ්වාස කරනවා. අලුත් වීඩියෝ එකක් අරන් එනකම් මම ඔයාලගෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.